එදා මගේ රටේ සුවහසක් ප්‍රේක්ෂකයන් මේ ඉරණම අත්වේ යැයි කිසිවිටකත් නොසිතන්නට ඇති. තරංගාවලියේ මෙතෙක් දුර අපහසුයින් පැමිණ කුසලානී සිහිනයට පයින් ගැසුවාක්සේය. එතෙක් බලාපොරොත්තු රඳවාගෙන සිටි සිංහ කපිතාන් දසුන් චානකද දැවී යාමෙන් තව දුරටත් මාරශාපයට ලක් වූ සිංහ ලකුණු පුවරුව ලකුණු 58කට කඩුලු 5කි. බලාපොරොත්තු සියල්ල සුන් වී හමාරය. අදත් පෙරහැර පටන්ගත් බවට දහසක් අඳෝනා දෙමින් පෙළක් ප්‍රේක්ෂකයන් දුක්බර නින්දකට සැරසමින් සිටියහ. හැමෝම පිස්සුවෙන් වගේ හොයන ඔරිජිනල් පෝටබල් මිනි ප්‍රින්ටර් එක මෙන්න. පැය ගණන් නෝට් ලියපු කාලේ ඉවරයි. ඔබගේ ජංගම දුරකථනයේ ඇති ඕනෑම පින්තූරයක් බ්ලූටූත් හරහා සම්බන්ධ කර තාප්පරයකින් ප්‍රින්ට් කරගන්න. පාසල් යන ඔබගේ දුවගේ පුතාගේ වැඩ කටයුතු මෙන්ම කාර්යාලයේ වැඩ කරන ඔබගේ වැඩ කටයුතු පහසු කරයි. දින තුනක් ඇතුළත ඔබගේ නිවසටම වෙළඳපොළේ බාල අනුකරණයන්ට නොරැවටෙන්න වගකීම් සහතිකයක්ද සමගින් ඔබ දැන්ම මිලදී ගන්න. දිනය 2022 සැප්තැම්බර් 22 දින. එදින විවේකී ඉරු දිනේ සියලු වැඩ රාජකාරී කල් ඇතුවම නිමා කරමි සුවහසක් මගේ රටේ ක්‍රිකට් ඉත්තෑවන් සිය රූපවාහිනී තිර වටා අරක්ගෙන තිබූ බව නම් නොරහසකි. එක්සත් අරාබි එමි රාජ්‍යයේ ඩුබායි පිටියද එදා විචිත්‍රවත් ලෙස සැරසී තිබුණේ ඒවර ආසියානු ශූරයන් බිහි කරමින් එකී දැවන්තයන්ගේ නාම පුවරුව ලොවක් ඉදිරියේ ඉස්මතු කරන්නටය. එකක් පසක ප්‍රබල පකිස්තානුවන් එම පරීක්ෂණය සඳහා සාර්ථකව සුදුසුකම් ලබද්දී අනෙක් පසක ඌයේ වෙයිටක තරගාවලියේ කුළුදුල් සටනේදීම ඇෆ්ගනිස්තානුවන් හමුවේ අතිශය නින්දා සහගත පරාජයක් වැළඳගත් කණ්ඩායමකි. එක්තරා නිමේෂයක නිවේදන කුටියේ ඇතැම් විචාරක මත පළ වූයේ එවන් දුර්වල දේශයක් ආසියානු කුසලාන 5කට උරුමකම් කීම වෛෂ්මීය ජනක බවකි. එවන් උද්වේගකර සටනක කාසියේ වාසියද ප්‍රතිවාදී පකිස්තානුවන් දෙසටම කැරකි යන්නේ ඔවුන් තවත් පිම්මක් ඉදිරියට තබමින්ය. තරංගාවලිය පුරා කාසියේ වාසිය තරංග ජයග්‍රහණයට අතිශය ප්‍රබල බලපෑමක් ඇති කළ පසුබිමක සිංහයන් මානසික පීඩනයකින් යුතුව පළමුව පන්දුවට පහර දීමට පිටියට ආ බව කීවාට වරදක් නැත. වාසනාවේ ආශිර්වාදයේද කැඳා ගනිමින් නසීම් ෂා ප්‍රමුඛ පකිස්තාන පන්දු බලෑණිය සිංහ එනිම සොනු විසුණු කිරීමේ රාජකාරිය ආරඹන්නට විය. වේග පන්දුවට කවදත් උපන් හපන් පකිස්තානය ඉදිරියේ අසරණ වූ කුසල් මෙන්ඩිස් පැතුම් නිශ්ශංක සේම ලද අවස්ථාවන්ට දෙපයින්ම ගැසූ ධනුෂ්ක ගුණතිලකද කල්වේලා ඇතුවම ක්‍රීඩාගාරයේ සිය අසුනවෙන් කරගත්හ. දර්ශනීය 4-5 කීපයක් සමගින් එක් අන්තියක ස්ථාවර වෙමින් සිටි ධනංජයගේ කඩුල්ල ඉස්තිකර් අහමඩ් හමුවේ උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී යාමෙන් සිත රිදුම් ඇති කරගත් සුවහසක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් සිත් සංසා ගන්නේ දසුන් මැච් එක බේරා ගනිමියයි සිතමින්ය. නමුත් සියලු බලාපොරොත්තු සුන් වූවාක්සේය. අනතුරුව සිංහ කපිතාන් දසුන් ශානකද ෂඩප් කාන් හමුවේ දැවී යාම කබලෙන් ලිපට වැටීමක් වන්විය. ලකුණු 58කට මුල්පෙළ කඩුලු 5ක්ම පූජා කර තිබූ නිමේෂයක අවසන් මහා තරඟ පරාජයන්ගේ ඉතිහාසගත වේදනාව කවදාත් මෙන් හොඳ හැටි දැන සිටි බොහෝ මගේ රටේ ප්‍රේක්ෂකයන් සිත් ඇවුලෙන් සිය රූපවාහිනී වසා දමා වේදනාත්මක නින්දකට මුල පුරන්නට වූයේ අදත් පෙරහැර පටන්ගත් බවට දහසක් අඳෝනා සපයමිනි. අනෙක් පසින් පකිස්තානුවන්ට රජමගුල්ය. ඔවුන්ට ඉතිරිව තිබුණේ ආසියානු කුසලානය ඔසවන්නට පමණක් සේය. නමුත් කතාව එතනින් අවසන් නැත. ආරම්භය දැන් බව කීවාට කිසිදු වරදක් නැත. කෙමෙන් කෙමෙන් එනිම ගොඩනැගීම ඔවුන් දෙදෙනාගේ එකම අදිෂ්ඨානය විය. පීඩනය හමුවේ ඉන් පිටතට ඒමට ඇටෑක් කිරීම සිය පොරුද්දක් කරගෙන සිටි වනිදු පාකිස්තානු පන්දු යවන්නන් තොට්ටු දෙකකට මායිම් නොකළේය. බානු අයියේ, ඔයා විකට් එකේ ඉන්න, මං ගහන්නම්! යැයි කිව් ලක්මවගේ මේ එඩිතර සිංහ පුත්‍රයා
තරගයේ 12 වන පන්දුවාරයේ සිට පන්දු යවන්නන් හෙම්බත් කිරීම නම් වූ සාහසික අපරාධයට අත්පොත් තබමින් පකිස්තානු පන්දු යවන්නන්ට එලව එලවා ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය. එතෙක් වේලා නිහඬව මොණිවත රැකි බානුකද සිය සගයාගේ සංග්‍රහයට තමාද දායක විය යුතු බව තීරණය කළේය. කලකට අමතක නොවන සංග්‍රහයකින් අනතුරුව පන්දු 21කින් ලකුණු 36ක් රැස් කරමින් වනිදු පිටියෙන් ඉවත් විය. ඊට දර්ශනීය 4 පහර 5ක් සහ 1 6 පහරක් අන්තර්ගත විය. වනිදුගේ නික්ම යාමෙන් පසු පිටියට ආවේ චාමිකය. බානු අයියේ මේක කොහොම හරි අපි දිනන්න ඕනේ. ඒ ඇසින්නේ චාමිකගේ කටහඬය. වනිදුගේ දැවි යාමෙන් අනතුරුව නැවත චාමික සමග එක් වූ බානුක ලාංකීය ඉනිමේ අවසන් පන්දුවාර පහ ඇතුළත ලකුණු 54ක් පකිස්තානු පන්දු යවන්නන්ගෙන් උදුරා ගත්හ. පිටිය සිසාරා යෝධ 6-4 පහරවල් වරුසා නැගෙද්දී පකිස්තානු කපිතාන් බාබර් අසම් සිය ඉනට අත තබා ගත්තේ කර කියා ගැනුමට යමක් නොමැති වූ නිසාය. විටක සේදී යමින් තිබූ ලාංකේය දියසලුව බේරා ගැනීමට ආග්‍රගණ්‍ය ඉනිමක් ක්‍රීඩා කළ ලක්මාතාවගේ ඒඩිතර සිංහ පුත්‍රයා බානුක රාජපක්ෂ නම් ඒ මහරාන්තික ප්‍රහාරකයාගේ උත්කර්ෂවත් ඉනිම සටහන් ඌයේ පන්දු 45කින් ලකුණු 71ක් ලෙසිනි. ඊට 4 පහරවල් 6ක් සහ දැවැන්ත 6 පහරවල් 3ත්වයක් අන්තර්ගත විය. નિયમિત පන්දුවාර 20 අවසානයේ සිංහ ලකුණු පුවරුව දැක්වූයේ ලකුණු 170ක් ලෙසිනි. දෙවනුව පන්දු රැකීම කිසිවිටකත් එතරම් සුබ නො වූ ඩුබායි තනතිරුවේ ලකුණු 171ක ඉලක්කයක් රැක ගැනීමට පිටියට ආ ශ්‍රී ලංකා කණ්ඩායමට කටුක අත්දැකීමකට මෝහුණ දීමට සිදුවිය. ඉනිමේ ප්‍රථම පන්දුවාරය දියත් කළ යෝන් ක්‍රීඩක දිල්ෂාන් මදුශංක හට සිය පන්දු පතිතය සොයා ගැනීමට තරමක් අපහසු වූ පසුබිමක එය දිගු පන්දුවාරයක් බවට පත්විය. ඊට වයිඩ් පන්දු 4ක් සහ එක් නිපන්දුවක් සමගින් ලකුණු 12ක් ලබා ගැනීමට පකිස්තානයට හැකි විය. අවසන් මහා තරගයේ පීඩණය මැද යලි තරගයට පිවිසි ශ්‍රී ලංකා පන්දු බලෑණිය සිය ප්‍රතිමල්ලවයන් හට ලකුණු ලබා ගැනීම එතරම් පහසු නොකළේය. තරගයේ සිවුවන පන්දුවාරය දියත් කිරීමට පන්දුව අතටගත් ප්‍රමෝද් මදුෂාන් ලොව අංක 1 20 පිතිකරුවා හට ක්‍රීඩාගාරයේ සැප පහසු අසුනක් වෙන් කොට දුනි. ඒ බාබර් අසම් ලකුණු 5කට ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි. හම්බන්තොට අවකාශ්ඨකය හොඳින්ම දත් මේ අපූරු කොළු ගැටයා ලද අවස්ථාවෙන් වැලි කතරේ සිංහ ජයග්‍රහණය කෙසේ හෝ දිනා දීම තම එකම අදිෂ්ඨානය කරගත්තේය. ලද පන්නරේ නොනැවතුණු ඔහු ෆාක සමාන් පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් කළේ මිලියන ගණනක් මිනිසුන්ගේ මුවගට සිනහවේ හස රැලි ගෙන හැරපාමිනි. තරගයේ පාලනය තන්නි කරම සියතටගත් සිංහ පෝතකයන් ඉදිරියේ අන්ත අසරණ වූ පකිස්තානුවන් කෙමෙන් කෙමෙන් කෙසේ හෝ ඉනිම ගොඩනැගීමට වෙර දැරිය. ඒ අතරතුර ඉෆ්තික අහමඩ් මොහොමඩ් රිස්වාන් සමගින් එක්ව අර්ධ ශතක සම්බන්ධතාවයක් පැවැත්විය. ඒ සියලුම සිහින අමු අමුවේ කීතු කීතු කර දැමීමට නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රමෝද් ලකුණු 31ක් ලබා සිටි ඉෆ්තිකර් අහමඩ්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය. එන් අනතුරුව 4 පහරක් එල්ල කිරීමට සිය උපරිම වෑයම යෙදූ පකිස්තානුවන්ට එය ඉබ්බාගෙන් පිහාටු ගැනීමක්ම විය. මන්ද විචාරක සිත් මොහොතකට උඩු යටිකුරු වූ ඇතැම් පන්දු රැකීම්ද කිසිවිටක අමතක කළ නොහැකි බැව් කිව යුතුමය. තරංගාවලිය පුරාවටම සිංහ පෝතකයන් අති උසස් මට්ටමේ පන්දු රැකීමේ කලාවක් පෙන්නුම් කළ අතර අශීන් බණ්ඩාර නම් 12 වන මිනිසා ඒ අතර පෙරමුණ ගත්තේය. පන්දු යැවීම පන්දුවට පහර දීම සේම පන්දු රැකීම ඉදිරියේ නිසල්මන් වූ පකිස්තානයට නැවත කිසිවිටක හිස එසවීමට ඉඩ නොදුන් වනිදු හසරංග ප්‍රමුඛ සිංහ පන්දු බලෑණිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 147කට සියලු පකිස්තානු කඩුලු දවාලන්නට සමත් විය. ලකුණු 23කින් තරගයේ ජයගත් ලක්මවගේ එඩිතර සිංහ සේනාව දුබායි පිටිය වටා ජයග්‍රහණයේ ඔල්වරසන් නැගුවේ රැස්ව සිටි සුවහසක් ලාංකිකයන් මෙන්ම කුසට අහරක් නොමැතිව ජීවන අරගලයේ යෙදුන රටක වැසියන් සිනහවෙන් ආමන්දානන්දයට පත් කරමින්ය. වසර 2කට පෙරාතුව හිරු නොබසින අධිරාජ්‍යයේදී
ලැජ්ජා සහගත පරාජයේ කළු පැල්ලමින් වැසී ගොස් තිබූ ලාංකේය ක්‍රිකට් කතාන්දරයේ දසුන් ශානක නම් වූ අපූරු කපිතාන්වරයා ඇතුළු සිංහ සේනාව අලුත් පරිච්ඡේදයක් ඇරඹූයේ එසේය.